සුභ සන්ධ්‍යාවක්. ගියන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම නිශාන්ති දිල්රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ලාල් කාන්ත රක්ෂිත බන්ධනාගාරයට 68 වන සංවත්සරයේ සමරන ගුවනේ විරුවන්ට ජනපතිගෙන් සුබ පැතුම්. රයිකම් බිමේ ITN නිර්මාණ රසක් නිර්දේශ අතරට. නාවල පිටියේදී දුම්රියේ ගැටි තරුණයෙකු සහ තරුණියක ජීවිතක්ෂයට. දකුණු අප්‍රිකාවේදී නවකයන් රසකට හෙට දොර ඇරෙන ලකුණු. සුරකිම ලකඹර උදාන පාටෙන් අභිමානවත් සේවාවක් ඉටු කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද 68 වන සංවත්සරයේ අභිමානවත්ව සමරනවා. දේශයට ගෞරවයක් අත්කර දෙමින් ගුවන ජයගත් අපේ විරුවන් එම සැමරුමට එක්ව සිටින්නේ රටේම ආදරය දිනාගත් රණවිරුවන් ලෙසිනුයි. ශ්‍රී ලංකේය ලකඹර සුරකිම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉටු කරන්නේ දැවැන්ත කාර්යභාරයක්. 1951 වසරේ මාර්තු 2 වනදා රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ කෙරුණා. එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත් වූයේ 1972 මාර්තු 2 වනදායි. සුරකිමු ශ්‍රී ලංකා ලකඹර යන්න උදාන පාටය කරගනිමින් පුරා වසර 68ක් ඔවුන් මව්බිම වෙනුවෙන් ඉටු කළ මෙහෙය අතිමහත්. තම මෙහෙවර මව්බිමේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරී භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ගුවන් හමුදාව සමත්ව සිටිනවා. වර්තමානයේ වන විට භෞතික මෙන්ම මානව සම්පත් වලින්ද පරිපූර්ණ වී සිටින ගුවන් හමුදාව මෙරට ත්‍රස්තවාදය මුලින පුටා දැමීමේදී අතිමහත් කාර්යභාරයක් ඉටු කළා. ත්‍රස්ත ආයුධ නැව් 8ක් විනාශ කරමින් ගුවන් හමුදාව තම වගකීම අකුරටම ඉටු කරමින් නාවික හා යුද හමුදාවන්ට අංශ කිහිපයක් ඔස්සේ පූර්ණ සහාය ලබා දුන්නා. එහිදී දේශීය වෙනුවෙන් දිවිපිදූ හා විවිධ ආබාධයන්ට ලක් වූ ගුවන් රණවිරුවන්ට ජාතිය ප්‍රණාමය හිමිවනවා. මානුෂීය මෙහෙයුමේදී රට වටකර ඇති ගුවන් තලය පුරා සැරිසරමින් දිවයිනම ආරක්ෂා කිරීමට ගුවන් හමුදාව කළ සේවය ඉතිහාසයේ රන් අකුරින් ලියවි අවසන්. රටේ ඇතිවන ඕනෑම ආපදාවකදී ජනතාවගේ සුබ සාධන කටයුතු ඉටු කිරීමට ගුවන් හමුදාව ලබා දෙන්නේ සුවිශේෂී දායකත්වයක්. එවැනි සුවිශේෂී හමුදාවක 68 වසරක සැමරුම සිදුවන්නේ අභිමානය හා ගෞරවය එක්ක සැමරුමක් ලෙසයි. වසර 68ක් මුළුල්ලේ මෞබිමේ ස්වෛරීත්වයේ සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ගුවන් හමුදාව ඉටු කළා වූ විශිෂ්ට සේවය අනුපමේය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළා. ඒ ගුවන් හමුදාවේ 68 වන සංවත්සර උත්සවය අමතමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වෙනි සංවත්සරය අදට එදී තිබෙනවා. ඒ නිමිත්තෙන් 7-8 බලගන වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය අද සිදු වුණා. ඒ සමගම එයා ටැටූ 2019 ප්‍රදර්ශනයේ සහ සැනකෙළිය මෙම ස්ථානයේදී දැන් ආරම්භ වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සර උත්සවය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එම ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති මහතායි. ඉන් අනතුරුව ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ ගුවන් හමුදා ආචාර්ය පෙළපාලියක්ද පැවැත්වුණා. ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කළ එයා ටැටූ 2019 ප්‍රදර්ශනය හා සැණකෙළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණේ ඉන් අනතුරුවයි.
प्रदर्शन विवृत कल जनाधिपति एहि निरीक्षण चारिकावकद निरत वुना ගුවන් මගින් බීජ රෝපණය කිරීම පිළිබඳව සකසා තිබූ ප්‍රදර්ශන කුටිය ජනාධිපතිතුමාගේ විශේෂ නිරීක්ෂණයට ලක් වුණා. ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයට අයත් ප්‍රදර්ශන කුටියද නැරඹූ ජනාධිපතිතුමාට එම පුහුණු කටයුතු පිළිබඳ සම්පාදනය කෙරෙනු ග්‍රන්ථයක්ද පිළිගන්වනු ලැබුවා. එහි නව වෙබ් අඩවියද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. වසර 68ක කාල පරිච්ඡේදයක් මුළුල්ලේ මෞබිමේ සයුරිත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම වස් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටු කළා වූ මෙහෙය සේවය මා විශේෂයෙන් මෙහිදී අගය කරනවා. රට වෙනුවෙන් ජීවිත පුදකලහා ආබාධිත රණවිරුවන්ටත් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ටත් මා මේ අවස්ථාවේදීම ප්‍රණාමයේ කෘතවේදීත්වය පුද කිරීම මගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා. ලෝ දියුණු ගුවන් හමුදාවන් සමග උරෙන් උර ගැටී කටයුතු කිරීමේ හැකියාව හා තාක්ෂණික දියුණුව ඔබ සෑම කෙනෙක්ම ලබා තිබෙනවා. යුද මෙහෙයුම් වලදී රණවිරුවන්ගේ ගැලුම් කරුවා ලෙස දිවා රාත්‍රී දෙකෙහිම ඉතා වැදගත් කාර්යභාරයක නිවුලන අතර වර්තමානයේ ඇතිවන සහ ඇති වූ ආපදාවන් වලදී අප ඔබ මහජනතාව බේරා ගැනීම උත්සුකව පරිත්‍යාගශීලීව කටයුතු කිරීම මා මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කරනවා. මේ සියලු පසුබිම් තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමි කීර්තිමත් ඉතිහාසයක උරුම කරුවන් වන ඔබට හෙට දවස වෙනුවෙන් ජාතිය අනාගතය සඳහා කළ යුතු ප්‍රබල වූ මෙහෙයන් කාර්යයක් ශක්ති වෙනවා. ඒ සඳහා ඔබ සියල්ල සූදානම් බව ආයි තාමත් හොඳින් දන්නවා. අවසාන වශයෙන් ඔබ සියලු දෙනාට මා සුබ පතමින් ඔබත් මගේ මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කාර්යයන් මෙහෙයන් ඉටු කිරීමට අප සියලු දෙනාම කැපවෙමු. ශ්‍රී ලාංකීය වංශකතාවේ ජාතික වීරයන් තෙද බැලති රජවරුන් බිහිවුණු අභිමානවත් පුලතිසි පුරවරයේ කේන්ද්‍ර කර ගනිමින් ගුවන් හමුදා 68 වන සංවත්සරයේ සමරීමට ලැබීමත් අප ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෙන්න ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජ ගරු ජනාධිපති මෛත්‍රීසිරි පාල සිරිසේන මැතිතුමන් තමන් උපන් මේ උතුම් භූමියේ තම ප්‍රදේශයේ සිට රාජ්‍ය නායකයා ත්‍රිවිධ හමුදාවනි ප්‍රධානියා ලෙස තම හමුදාවන්ගේ සේවය කරන ලබන සමාජිකයන් මෙලෙසින් නැගීමට ලක් කිරීමට ලැබීමත් මා දිනේ තවත් සුවිශේෂතාවයක් ලෙස සඳහන් හෙට සිට ලබන 6 වෙනිදා දක්වා මෙම එයාටටු 2019 ප්‍රදර්ශනයේ හා සැණකෙළිය පැවැත්වෙනවා. සෑම දිනකම පස්වරු 2ට ආරම්භ වන සැණකෙළිය මධ්‍යම රාත්‍රියේ දක්වා පැවැත්වෙන අතර එය ජනතාවට සම්පූර්ණයෙන්ම විවෘත බවයි ගුවන් හමුදාව පවසන්නේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අඩ්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනා ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. जनता विमुक्ति परमने देशपालन मंडल सभिक के डी लालकांत महता लबन दाहतर वन दादाक्वा रक्षित बंधनागार गत कला अनुराधपुर अतिरिक्त महेश्वरात अधिकरण आई नियोगे लबादुन्ने ලාල්කාන්ත මහතා තරංගුවට ගනු ලැබුවේ ඔහු දහවණේ කළ රථයේ යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන්ුයි. යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක හා ඥාති දියණියක බලපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ලාල්කාන්ත මහතා බීමත්ව සිටි බවද පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් ලාල්කාන්ත මහතා අද අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තා. ඔහු ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී කුරේරා මහත්මිය නියෝග කළේ. 2018 රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය කොළඹදී පැවැතුණා. ITN රූපවාහිනිය මෙවර සම්මාන රැසක් සඳහා නිර්දේශ වී තිබෙනවා. රයිගම් ටෙලිස් පලින්කු ජුබිලිය තේමා කර ගනිමින් මෙවර සම්මාන උළෙල පැවැත්වෙනවා. විවිධ සම්මාන සඳහා ඉල්ලුම්පත් 634ක් ලැබී තිබුණා. ඉන් 119 දෙනෙකු මෙවර නිර්දේශිත නාමලාභීන් බවට පත් වුණා. मे अतरीन රයිගම් ටෙලි සම්මාන පිරිනැමෙන්නේ විශිෂ්ටයින් 39 දෙනෙකු සඳහායි. ITN රූපවාහිනිය වෙනුවෙන් ගයාන් ඇල්ලෙකුඩ නිෂ්පාදනය කළ පූකුලම ජනතාවගේ කඳුළු කතාව පුවත් විශේෂාංගය මෙවර සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය වෙනුවෙන් නිර්දේශ වුණා. ස්වාධීන රූපවාහිනී විකාශය වූ ගයාන් බුද්ධික ඇල්ලෙකුඩ වාර්තා කළ පුත්කුලම ජනතාවගේ කඳුළු කතාව වසරේ විශිෂ්ටතම සංග්‍රාමයේ වැඩසටහන සඳහා නිර්දේශ වුණේ ITN වෙනුවෙන් දුශාන්ත දර්ශන ඉදිරිපත් කළ කලාබර වැඩසටහනයි. ස්වාධීන රූපවාහිනී විකාශය වූ RA දුශාන්ත දර්ශන නිර්මාණය කළ කලාබර. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සම්මානය සඳහා ITN ප්‍රවෘත්ති නිවේදකින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම විශේෂත්වයක්. ඒ චරිත දනංජේ බමුණු හේන්ද්‍ර සහ ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහයි. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක චරිත දනංජේ බමුණු හේන්ද්‍ර
ශ්‍රී හාන් කනිෂ්ක ආර්යසිංහ චරිත දනංජේ බමුණු හේන්ද්‍ර වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක සම්මානයේ සඳහාද නිර්දේශ වී තිබෙනවා ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සම්ප්‍රවේශක චරිත දනංජය ITN තොරතුරු නිවේදිකා නිශාන්ති දිල්රුක්ෂී මෙවර සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකා සම්මානයට නිර්දේශ වී තිබෙනවා ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකා නිශාන්ති දිල්රුක්ෂී වසරේ විශිෂ්ටතම රූපවාහිනී රියැලිටි වැඩසටහන වෙනුවෙන් නිර්දේශ වී තිබෙන්නේ ITN හි රේකිය නවන සංස්කාරකන්ත්‍රි සහකාර කළමනාකාර සඳුරුවන් ජයවික්‍රම අධ්‍යක්ෂණය කළ Youth with Talent වැඩසටහනයි Youth with Talent Generation Next ITN රූපවාහිනියේ විකාශය වූ ටෙලිනාට්‍ය රසක් මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙල සඳහා නිර්දේශ වී තිබෙනවා. කූමියෝ සහෝදරයා විසුවියස් කඳුපාමුල උත්තම පුරුෂ හා රාහු යන ටෙලිනාට්‍යයේ අතර වෙනවා. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා සඳහා නිර්දේශ වී තිබෙන්නේ කූමියෝ ටෙලිනාට්‍යයේ ජෙහාන්ගේ චරිතය රඟපෑ තුමිත දොඩන් තැන්නයි. සහෝදරයා ටෙලිනාට්‍ය රඟපෑ චාන්දනී සෙනවිරත්න වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලිය සම්මානයට නිර්දේශ වී තිබෙනවා. නිර්දේශිතයින්ට සහතික පත්‍ර පිරිනැමීමටද මෙහිදී කටයුතු සම්පාදනය කර තිබුණා. අනේක විවිධ ප්‍රශ්න නැද්ද? අවුරුදු 15 අපි ආපුනේ ගමනේ අපි ආරක්ෂා කරපු මේ කලිමුණෙන් විනිවිද ස්වභාවයකින් යුතු සම්මාන ප්‍රදානය. ඒ සම්මාන ප්‍රදානයට අපිට උදව් දුන්නා විනිශ්චය මණ්ඩලයට පින් සම්මාන වලදී තියෙන අග්‍රගණ්‍ය දේශ සම්මාන දෙන්නේදී ඒ නිර්ණායක රයිගම් ටෙලිස් 2018 සම්මාන උළෙල ලබන 23 වෙනිදා නෙළුම් පොකුණ ළඟහලේදී පැවැත්වීමට නියමිතයි. නාවලපිටිය හා ඉඟුරු ඔය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් පාසල් සිසුවෙකු හා සිසුවියක ජීතක්ෂයටපත් වුණා. ඔවුන් දුම්රිය මාර්ගයේ ඇවිද යමින් සිටියේදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණේ. මියගේ සිසුවා සහ සිසුවියා තවත් සිසුවියක් ජයසුන්දර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ දිගේ ඇවිද යමින් සිටියා. එම අවස්ථාවේ ඉදිරියට දහවනේ වෙන දුම්රිය දැක සිසුවා එක් සිසුවියක දුම්රිය මාර්ගෙන් ඉවතට තල්ලු කර තිබෙනවා. අනෙක් සිසුවිය දුම්රිය මාර්ගෙන් ඉවතට තල්ලු කිරීමට යාමේදී දෙදෙනාම දුම්රිය ගැටි ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම තිදෙනා බාහිර පන්තියකට සහභාගී වන බව පවසා නිවෙස් වලින් බැහැරව ගොස් ඇතත් ඔවුන් ඊට සහභාගී නොවි මෙසේ දුම්රිය මාර්ගයේ ගමන් කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවුණේ. මියගේ දෙදෙනාගෙන් සිසුවා 18 වන වියේ පසු අතර සිසුවිය 15 වන වියේ පසු වුණා. අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. අනාගත පරපුර මත් උවදුරෙන් බේරා ගැනීම සඳහා රජය කිසිදු බලවේගයකට යටත් නොවි කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අපේ දුවා දරුවන්ට පළවෙනි පාඩම උගන්වන්නට ඕන ගෙදර සිටින මව සහ පියා. ගෙදර දෙමව්පියෝ දැනගන්නට ඕන දෙමව්පියන් දුම්පානය කරනකොට දරුවත් ඒ දිහා බලාගෙන ඉන්නවා. මත්ද්‍රව්‍ය භාවිතය දිහා බැලුවොත් එසේමයි. අපේ රජය දුම්පානය තද බල ලෙස සීමා කරන්නට පළවෙනි වතාවට සිගරට් පැකට්ුවේ කවරේ දුම්පානයේ අවදානම බොහොම පැහැදිලිව පෙන්වලා තියෙනවා. බහුජාතික සමාගම්වල මිල මුදල් වලට අපේ රජය යටත් උනේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී රජයක් හැටියට මත්පැන් භාවිතය අවම කිරීම සඳහා බරපතල තීන්දුව తీරන රසක් ගන්න. අපේ රජය මතට තිතේ කිව්වහම ඒක තිතම තමයි. හම්බන්තොට වලස්මුල්ල ජාතික පාසලට පිවිසෙන මාර්ගය හරහා මගේ ගුවන් පාලමක් ඉදිකිරීමට කටයුතු කෙරෙනවා. ඒ සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සැමට සහන වැඩසටහන යටතේ මෙය ඉදිකෙරෙන්නේ. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 253ක්. පාසල් දරුදරියන් මාර්ග අනතුරුවලට ලක්වීම වළක්වා ගැනීම මෙහි අරමුණයි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා නව ව්‍යවස්ථාවක් පිළිබඳ මේ දිනවල විවිධ සාකච්ඡා පවතිනවා. ඒ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් දැක්වූ අදහස් දැන්. ඔය ජනාධිපති ඌරේ අවෝසි කරනවා නම් අවෝසි කරන්න දැන් කාලේ තිබුණා. දැන් ආයි ඊළඟ ජනාධිපතිවරණයටත් තව මාස 4-5ක් තියෙන්නේ. ඉතින් මේ මාස 4-5 තියාගෙන අවංකව මේ ජනාධිපති තනතුර අවෝසි කරනවා නම් අවෝසි කරන්න පුළුවන්. එහෙම නැතුව මේ මැතිවරණ ආයි කල් දාන්න මේක අදින්න උත්සාහ කරනවා නම් ඒකට විපක්ෂයේ සහයෝගය ලැබෙන්නේ නැහැ. මේ රටේ විධායක ජනාධිපති ඌරේ
පවතින්න ඕන කියලා දැනන් අපි ඉන්නවා 2020 ජනවාරි මාසේ 10 වෙනි ජනාධිපති වරයට දැන් වෙන ජනාධිපති වඩා වඩා බලතල පාඩු වෙනවා තියන්නේ ඡන්දවල 10 වෙනිම ජනාධිපති වරකට අවශ්‍ය මුළු රටම එක ඡන්ද කොටසක් පැටියට රට ඒකී බවට අවශ්‍යයි ස්ථාවරත්වයට අවශ්‍ය කියලා ඒක තරම් අපි ඉන්නවා අඩිමඩියෙන් මේ විදායක ජනාධිපති වරය අවසන් කරන්න කැමති නමුත් බලතලට කරමු තවත් යෝජනාව ඉදිරිපත් කළා තියෙනවා ව්‍යවස්ථා සභාවට දැන් ඒකේ දේශපාලන පක්ෂ සාකච්ඡා කරගෙන යනවා ඒකේ තියෙන විධිවිධාන සුදුසුද එමෙත් සංශෝධනය වෙන්න ඕනද මොනවද කියලා ඒකයි උරුණාට පස්සේ තමයි අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඒ යෝජනා ක්‍රියාත්මක වෙන්නේ තුලින් දෙක ඡන්දයක් නොලැබුණොත් පාර්ලිමේන්තුවේ ඒ ව්‍යවස්ථා සංශෝධනය හරියන්නේ නැහැ පොරොන්දු වෙච්ච විදිහට විධායක ජනාධිපති කමේ අහෝසි කළ යුතු කියලා ඒක ඒගොල්ලෝ කරන්නේ නැති නිසා තමයි ජනතාවගේ මුක්ති කරන්නේ අපි පෞද්ගලික යෝජනාවක් හැටියට පාර්ලිමේන්තුවට ගෙනාවේ 20 වෙනි සංශෝධනය මයිලෝ රක්ෂණාත්මක පොරොන්දු නා දෙපාරක් මේක අහෝසි කරනවා කියලා දැන් අවස්ථාව තියෙනවා जनता विमुक्ति पेरमुने पटुअरमुन पौद्गलिकरमुन इष्टकरण विश्वनी संशोधन सहयोग अपिले महिंद राजपक्ष जनाधिपत्युमा मैत्री पाल सी जनाधिपत्युमा मुनगैत विलावे महिंद राजपक्ष जनाधिपत्युमा विधायक बाल तल हौस महिंद राजपक्ष मतरे पौद्गलिको किसम गटलवा ने अब मे दहन दिखना मेरटे इधरी काल सीमा मे विधायक बाल तल की एवनी विधायक बाल तल वेडाकनी अभी विश्वास පන්සලකට ගිහින් මල්වට්ටිය පූජා කරලා ආමඳුරන්ට වැඳලා ඇවිල්ලා කියන්නේ මේ රට දෙන්න යනවා මේක ෆෙඩරල් වෙන්න යනවා කිසිම දෙයක් නැහැ රනිල් වික්‍රමසිංහට පිස්සුද මේක එහෙම දෙන්න එතුමා මේ රට ලෝකය පිළිගත්ත ලෝකයේ ඉසා උසස් උගතෙක් කැලණි විහාරයේ දායකයෙක් සිංහල බෞද්ධයෙක් එහෙම ලියවිල්ලක්වත් නැහැ හැබැයි අපි මිනිස්සුන්ගෙන් අදහස් ගන්නවා විවස්ථාව ඉතින් තියෙයි ඒක ගැන කලබල වෙන්න ඕනේ නැහැ විවස්ථාව මේ එන වෙලාවට රටේ සියලු දිනාට එක හා සමානම සෞඛ්‍ය පහසුකම් ලබා දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේ පැවති මෙඩිකෙයා 2019 ජාතික සුව සේවා ප්‍රදර්ශනයේට එක් වෙමින්. මෙවර ප්‍රදර්ශනයේ පැවැත්වෙන්නේ දසවන වරටයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනය හෙට දිනේ දක්වා පැවැත්වෙනවා. මෙම ප්‍රදර්ශනය සෞඛ්‍ය, වෛද්‍ය සංචාරක, ආයුර්වේද සෞඛ්‍ය සේවා පිළිබඳ දැනුවත් කිරීම, වෛද්‍ය උපකරණ ආදී අංශ ගණනාවකින් සමන්විතව පැවැත්වීම විශේෂත්වයක්. ප්‍රදර්ශන කුටි 220කට අධික සංඛ්‍යාවක් මෙහි පවතින අතර විදේශ නියෝජිතයන්ද ප්‍රදර්ශන කුටි පවත්වාගෙන යනවා. We have started almost all the new innovations actually of අපි අපේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට නව උත්පාදන රැසක් ආරම්භ කරලයි තියෙන්නේ. ඒ අපේ රටේ ආර්ථික අපහසුතා තියෙන ජනතාව වෙනුවෙන් අපි ආරම්භ කරපු විද්‍යුත් කාට්පත් ක්‍රමය නිසා රෝහල් වලට එන රෝගී ජනතාවට ගොඩක් පහසුවක් සැලසිලා තියෙනවා. කාලයත් බොහෝ දුරට ඒකෙන් ඉතුරු වෙනවා. ගොඩක් දුෂ්කර පරතර තියෙන රෝහල් වලටත් මේ පහසුකම් ලබා ගන්න පුළුවන්. මේ නවෝත්පාදන ක්‍රම පිළිබඳව සියලු දෙනා දැනුවත් කළ යුතුයි. ඒක ඉතා වැදගත්. අපේ වගකීම තමයි රටේ ඉන්න සියලු දෙනාටම බේදයකින් තොරව මේ සෑම පහසුකමක්ම ලබා දීම. Everybody in the country without any difference. සීතල නුවර එළියේ ජෛව විවිධත්වයෙන් යුත් හොටන්තැන්න ජාතික වන උද්‍යානය ප්ලාස්ටික් රකුසාගෙන් බේරා ගැනීම අද වන විට ප්‍රමුඛ ජාතික වගකීමක් බවට පත් වෙමින් තිබෙනවා. ඒ වගකීම ඉටු කිරීමට ඉදිරිපත් වන ලෙසයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ. මේ ඒ පිළිබඳ සටහනයි. ඉමක් දැකිය නොහැකි ගෝලීය වස්තුවක් වූ හොටන්තැන්න ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකම අතින්ද ඉතා අසිරිමත් වූ ජාතික වන උද්‍යානයකි. ආරක්ෂිත ප්‍රදේශයක් වන අතර ඒ කඳුකර තුන හා වලාකුළු වනාන්තර වලින් ආවරණය වී ඇත. දෙපාර්තමේන්තුවක් විදිහට අපිට විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා මේක ආරක්ෂා කර ගැනීම සඳහා මේ වටිනා පරිසර පද්ධතිය විශේෂයෙන් මේක ජල පෝෂකයක් විදිහට තමයි අපි ආරක්ෂා කරන්නේ මහවැලි කැලණි වලේ කියන ප්‍රධාන ගංගා තුන ආරම්භ වන්නේ මේ ස්ථානේ ලෝකාන්තයට එද්දි තියෙනවා ඩස්බින් එකක් තියෙනවා එතන නිකන් කැලි කසල එහෙම දාන්න එපා කියලා පුරවලා පස් වලින් පුරවලා වහලා බෝඩ් එකක් දාලා තිනවා දැන් අපි දැක්කා තාමත් ප්ලාස්ටික් වලින් පුරවලා තිනවා පරිසර විනාශකාරී ප්ලාස්ටික් රකුසා හොටන්තැන්න රක්ෂිතයේද ආක්‍රමණය කිරීමටද සූදානමින් සිටී. එවන් කාලවකවානුවක් තුළ වනජීවි දෙපාර්තමේන්තුව හොටන්තැන්න පරිසර පද්ධතිය සුරැකීමට නව ක්‍රියාමාර්ගයක් හඳුන්වා දී ඇත.
ප්ලාස්ටික් ආවරණ රැගෙන හොටන් තැන පරිසරයට ඇතුළු වන සෑම දෙස්විද සංචාරකයෙකුම තම හැඳුනුම්පත සුරක්ෂමක් ලෙස තබා යා යුතුය. රැගෙන ගිය ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැවත කෙනෙවිත් ඉදිරිපත් කළ විට වනජීවි දෙපාර්තමේන්තුව තම භාරයේ තබාගත් හැඳුනුම්පත මුදා හැරීමට කටයුතු කරයි. දැන් ඒ වගේ කන්ට්‍රෝල් එකක් දී සමහර කට්ටිය බෑග් වල ප්ලාස්ටික් එහෙම හංගන් ඇවිල්ලා නැහැ මේ වනාන්තරය දාලා යනවා. මොකද හිතන්නේ මේ බෝතල් අපව අරන් එන්න මේ අයිඩෙන්ටි අරගෙන මේ යන සිස්ටම් එක යනවා කාන්ති. ඒක හොඳයි. සම්සන් ගොඩක් ඇවිල්ලා දාලා යනවානේ. දැන් අපි දැක්ක එතන දාපු ඒවා තිබුණා කොහමාරය. දැන් මම චෙක් කරන එක ලොකු දෙයක්. ඔබට මේ තබා යා හැක්කේ ඔබේ පාසල් ලකුණු පමණයි. ඒ වගේම ඔබට රැගෙන යා හැක්කේ ඔබ ලබා ගන්නා වටිනා ඡායාරූප පමණයි. එබැවින් හොන්න ජාතික උද්‍යාන පැමිණ සියලු දෙනාම ආරක්ෂා කරගෙන අනාගත පරපුර වෙනුවෙන් කුරුණෑගල තිත්තවැල්ල වැව අසලදී සිදු වූ රිය අනතුරකින් පියා සහ දියණිය මිය ගොස් මව බරපතල තුවාල ලබා තිබෙනවා. එතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන් කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරිය පොළ සිට කුරුණෑගල දෙසට ධාවනය වූ මෝටර් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී තිබෙනවා. ත්‍රිරෝද රථයේ සිටි පියා සහ වයස අවුරුදු 2ක් වූ දියණිය මියගිය අතර බරපතල තුවාල ලැබූ මව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැනිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ත්‍රිරෝද රථයේ අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. දිඹුල පතන ඩෙබෝන් දියල්ල රක්ෂිතේ හටගත් ගින්නකින් අක්කර 100ක පමණ භූමි ප්‍රදේශයක් විනාශයට පත් වුණා. කබානා කිහිපයක්ද ගින්නෙන් විනාශයට පත් වෙති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් දුර්ලභ ශාක සතුන් හා ඖෂධීය පැලෑටි වර්ග රසක්ද විනාශ වී තිබෙනවා. වැලිගම පොල්වත්ත ප්‍රදේශයේ වැඩබිමක මියගොස් සිටි තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා. ඒ කොන්ක්‍රීට් කණු ඉදිකිරීම සිදු කරන වලක තිබියදී මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම හා වටගිතර මුල්ල ප්‍රදේශවල පදිංචි 24 සහ 32 වැනි දිනේ පසුවන තරුණීන් දෙදෙනෙක්. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ සිදු ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. අනතුර සිදුවන ආකාරය අසල තිබූ CCTV කැමරාවක හොඳින් සටහන් වී තිබුණා. දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන ලබා දීමෙන් වළකින්නැයි අධිමනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය DS රණවක මහතා පවසනවා. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනයේ 20 වන සම්මේලනයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. වසර දෙකකට වරක් සිදු කරන මෙම සම්මේලනයේට දිවයින පුරා විසිරී සිටින කායික මානසික හා සෞඛ්‍ය ගැටලු පිළිබඳ උපදේශකවරුන් මෙන්ම ඩිප්ලෝමාධාරීන් සහභාගී වුණා. 3000ක පමණ සමාජික පිරිසක් මෙම සේවාවේ නිරත වෙනවා. සම්මේලනයෙන් අනතුරුව ITN වෙත අදහස් දැක්වූ මහාචාර්ය DS රණවක මහතා අපි දෙමව්පියන්ට කරන අවවාදය බේසික් ෆෝන් දෙනවා මිසක් ඔය ස්මාර්ට් ෆෝන් එහෙම දීලා ඉන්ටර්නෙට් ගේම් වල දවසේ වැඩි හරිය ගත කරන්න එහෙම ඉඩ සලසන්න හොඳ නැහැ. මේක අර මද්රව්‍ය උදුරට වැඩි උදුරක් හැටියට දැන් ලෝකේ අඳුරන් තියෙනවා. කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 90 වන සුලෝහිත සංග්‍රාමයේ වාර්ෂික ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වුණා. කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 90 වන සුලෝහිත සංග්‍රාමයේ කාසිය වාසිය දිනූ නාලන්දා විද්‍යාලයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් පළමු දිනේට තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී දකුණු 269ක් ලබා සිටියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ආනන්ද විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 52ක් ලබා සිටිනවා. පාසල් දෙක අතර පැවති සුලෝහිත සංග්‍රාම තරඟ 89න් තරඟ 12ක ජයක් වාර්තා කිරීමට ආනන්ද විද්‍යාලය සමත් වුණා. නාලන්දා විද්‍යාලයට ජයග්‍රහණය කිරීමට හැකි වුණේ තරඟ 6ක් පමණයි. හෙට තරඟයේ දෙවන දිනයයි. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. හෙට දවසේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කරන විට ගල් මාතර රත්නපුර කල්තර සහ නූරල් දිස්ත්‍රික්කවලට පසුව දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තදසුළු නැති විය හැකි අතර අකුණු මගින් සිදුවේ හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගල් මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මිලිමීටර 50ක් තරම් වූ තද වැසිද බලාපොරොත්තු විය හැකි. දෙවන වතාව මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට ගල් සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා විපරීත ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි.
සුලන් හමානේ ඉස්සන දෙසින් සුලගේ වේගය 5 කිලෝමීටර් 25 35 අතරක ගන්නවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන කර කිහිපයකට බලපවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk